LPL තරගාවලිය අනුග්‍රහකෙක් සොයාගත්ත පළවෙනි කණ්ඩායම බවට පත්ුනේ ගාල්ල කණ්ඩායම. මේ කණ්ඩායමට අනුග්‍රහකත්වය දෙන්නේ පාකිස්තාන් සුපර් ලීග තරගාවලියේ ක්වේටා ග්ලැඩියේටර් කණ්ඩායමේ හිමිකාරීත්වය දෙන අනුග්‍රහකින්මයි. මේ විදිහට LPL තරගාවලියට හොඳ ප්‍රවේශයක් ගන්න ගාල්ල ග්ලැඩියේටර්ස් පිලට හිටපු පාකිස්තාන් නායකයන් දෙදෙනෙක් වන ෂයිඩ් අෆ්රිඩි සහ සෆ්රාස් අහමඩ් ක්‍රීඩා කිරීමට නියමිත වෙලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ගාල්ල ග්ලැඩියේටර්ස් කණ්ඩායම නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ උත්සවයක් පසුගියදා පාකිස්තානයේදී පැවැත්තුණා. අවස්ථාවේදී අෆ්රිඩි සහ සෆ්රාස් කණ්ඩායමට ඇතුළත් වෙනවා කියන එක ක්වේටා ග්ලැඩියේටර්ස් හිමිකරුවන නදීම් ඕමාන් නිවේදනය කළා. තුංගරව ක්‍රීඩක ෂයිඩ් අෆ්රිඩි තමයි ගාල්ල ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ සංකේත ක්‍රීඩකයා විදිහට තෝරාගෙන තියෙන්නේ. මේ ගැන අෆ්රිඩි තම ස්තුතිය පළ කරලා තිබුණා. ගාල්ල ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ සුවිශේෂී ක්‍රීඩකයා වීම ගැන ආඩම්බර වෙනවා. නදීම් ඕමාර් මහතාට ස්තුති කිරීමටත් පාකිස්තානයේ වෙනුවෙන් ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ පළමු කණ්ඩායම් හිමිකරුවා වීම ගැනත් මම ඔහුට සුබ පතන්න කැමතියි. ගාල්ල කණ්ඩායමේ කොටස් මිලදී ගැනීමේ අරමුණ LPL තරගාවලියේ ප්‍රවර්ධනය කිරීම සඳහා උපකාර කිරීමටත් පාකිස්තානයේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන අතර පවතින පැරණි මිත්‍ර සබඳතා නිසාත් කියලා තමයි ග්ලැඩියේටර් හිමිකරු නදීම් ඕමාර් කියන්නේ. කාලයක් තිස්සේ සැලසුම් කළ විදියට පවත්වන්න බැරි වෙන LPL තරගාවලිය මේ වතාවේ නම් නොවැම්බර් 14 ඉඳන් දෙසැම්බර් 6 වෙනකම් පවත්වන්න සියලු කටයුතු සූදානම් කරලා තියෙන්නේ. මේ තරගාවලිය රංගිරි දඹුල්ල පල්ලිකලේ සහ සූර්යවැව මහින්ද රාජපක්ෂ කියන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ තුනකදී තමයි පවත්වන්න නියමිත. තරගාවලියට කණ්ඩායම් පහක් සහභාගී වෙද්දී දින 15ක කාලයක් තුළ තරඟ 23ක් තරගාවලිය යටතේ පවත්වන්න නියමිත වෙලා තියෙනවා. මේන් වීඩියෝ දිනපතා නරඹන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.